आयुबान सत्य अपक्षपाती मध्यस्थ प्रवृत्ति वार्ता करने प्रमुख या सिद्ध टीवी रात्रि प्रवृत्ति विकास या आरंभ बनने ममोदेशान इधर बगैर प्रथमे नवधाने रात्रि पुआत सिरस्ताल बेता लबने संदुदासी टे सामान्य परिधि पासल पावत आगने आमट आवश्यरे वायस औरत दोलहात पहलवात ततर लमुंगे इन्नत करने सिकुराता सिटे राज्यमंत्री रोशन रणसिंह के सह पार्लिमेंट मंत्री राजित सेनारत्न कोविड औषध तुग अवसान वीमे अवधानम गेने राज्य औषध वेदीन गे नानतुरु एंग वीमा अद सिट इहलगिय बस गास्तु मिला जनतावगे हिसमतटे अलुत्म इटिपंदम पोलिम गेने रंजन जयलाल कियाई विसिवन संशोधने वहां अवलंगु कल युतुई देशपालन होरुंट पक्षयक पाटक जातियक नहे प्रश्नयक कुनोत हेम पक्षकम होरु एकतु वेनवा मटत तुने एकमाई हिटपु जनपति मैत्री पवसाई अनागत काबनिक पोहर सुद्रजीवीन गेन महाचार्य चांदी राजपक्षान तुरुवंगवाई अपे इवसीम निवटकमक नेवेई पूज्य एल्ले गुणवंश हिमिकियाई जनपति दलदा समिदुन वेदपुदा गनी රට ගොඩ ගන්න සමගි චන බලවේගයෙන් ආර්ථික වැඩපිළිවෙළ රාත්‍රී ප්‍රවෘත්ති තුලින් ප්‍රථම නවධානය දේශීය පුවත් වෙත ගහින් වැටුණු මිනිහට දැන් පන්න පන්න ගුණ ආනින එක අපේ රටේ හරි සාමාන්‍ය සිද්ධියක් බවට පත් වෙලා ඉහළ යන බඩු මිල අතර බස් ගාස්තුත් අද සිට වැඩි කෙරුණා අපේ රටේ නම් සාමාන්‍යයෙන් ඉහළ ගියොත් ආයෙත් පහළ ඒමක් නම් දකින්න ලැබෙන්නේ නැහැ बस गास्तु अडु करपु कालयक नम अपे मतके नहे हबै गमुनु कियान्ने सहन लबुनोत बस गास्तु अडु करनवा कियला जनताव अदे इन्ने बित्तियटम हेतु वेला एक पेत्तकिन बांड मिल अनित पेत्तेन इंधन मिल गैस हिंगे मे सियल्लटम वडा हिंगेयत एक्क हितुमते इहल यान अत्यावश्य आहार द्रव्य गटलुव मे विधियट जनताव बित्तियट हेतु करला तियन मोहतक तमाई बस एकत एंग लंगटम ऐविल्ला ब्रेक गहुवी देन बस गास्तु अद सिट इहल दैम्मा ए अवम गास्तुव रुपियल 17ක් दक्वा इहल दममी नवत बस गास्तुवक पिलिबदव अपि मे वसरे जूनी पलवेनिदा वेनका गास्तु वेडी करन्न नै किया එකඟතාවයට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා තමයි අපි 17000ක නැත්නම් අවම ගාස්තු රුපියල් 3කින් වැඩි කරන්න කටයුතු කරුවේ. ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසන්නේ බස් රථ සඳහා සහන දුන්නොත් මිල අඩු කරන බවයි. මම ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා කරුණාකරලා තදබදේ ඇතුව යන්න සූදානම් වෙන්න එපා. හැකිතාක් දුරට කාලය වෙනස් කරගෙන බස් රථවල ගමන් කරන්න යම් ආකාරයේ රට ප්‍රකෘති තත්ත්වයට පත් වෙලා මේ අපේ තියෙන පිරිවැයන් අඩු කරොත් අනිවාර්යයෙන්ම යම් යම් සහන ලබා දෙන්න කටයුතු කරොත් අපි අනිවාර්යයෙන්ම මේ බස් ගාස්තුව යම් තාක් දුරට පහත ලන්න කටයුතු කරනවා මේ අතර බස් රථ සඳහා මගින්ගේ සැලකිය යුතු අඩුවක් ඇති බවයි වාර්තා වන්නේ ඉතින් යන මිනිස්සු අඩුයි යන්න දැන් අපි ඉතින් ඔය ඉමීට දුවා ගන්න තමයි තියෙන්නේ ඉතින් වෙන දෙයක් වෙන්න නේ අන්නත් ආර ඉන්නේ වැඩක් නැහැ කියලා ඩීසල් ගහන්න සල්ලි නැතුව ඉන්නේ බස් ගන්න නෙමෙයි වැඩි කරන්න ඕනේ බස් ගන්න අඩු කරන්න කියන්න ඩීසල් සාහනයක් දෙන්න කියන්න අපි බස් හිමි කෙනෙක්ක් කිව්වේ නැහැ ගමනු ගුජරාත් විතරයි ගුවේ බස් ගාස්තු වැඩි කරන්නයි කියලා බස් ගාස්තු වැඩි කරනවා කියන්නේ බස් වල යන ජනතාව අඩු වෙනවා ගහෙන් වැටුණු තමාට පන්න පන්න බස් ගාස්තු වැඩි කිරීම ගැන අද ජනතාව මෙලෙස අදහස් පළ කළා මොනා කරන්නද කියලා අපිට තේරෙන්නේ නැහැ ඉතින් ඒට අම්මුණාන මම යනවා ඒට රටින් යනවා සුද්දට මේ මේ රට බාර දීලා තිබුණා නම් ඇත්තටම හොඳයි කියලා හිතනවා අපි ගන්න පඩිය 3 ගුණයක් 4 ගුණයක් වැඩි වෙන්න ඕන දරා ගන්න නම් මිනිස්සු ජීවත් වෙන විදිය දැක්කම ඇඬෙනවා රස්සා කිරුවට ආදායම වැඩි වෙන්නේ නැහනේ වියදම විතරයි වැඩි වෙන්නේ බස් මිල වැඩි කිරීම බොහොම අසාධාරණයි 17 කට 18ම ගන්න රුපියල් දෙක නෑ රුපියලේව නෑ ආණ්ඩුව සම්පූර්ණ මේක කවක් කියන්න ඕනේ මේ ආණ්ඩුව අපි ඡන්දෙ දුන්නා ආයෙ නම් ලොවේ ඡන්දෙ දෙන්නේ නැහැ මේ ජනාධිපති තුමනි ඔබතුමාට කියන්නේ මම මේක සාධාරණයක් කරන්න මේ අතර ජාතික ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාද බාණ්ඩ මිල ඉහළ යාම ගැන අදහස් පළ කළා. මේක එක පෙළට එන මෙතන අතර එන්නේ නැහැ. බස් ගාස්තු වැඩි වෙනවා. ආයෙත් අවට එක දවසෙන් ජල ගාස්තු වැඩි වෙනවා. ආයෙත් එක දවසෙන් තෙල් ගාස්තු වැඩි වෙනවා. මේ අනුගමනය කළාද ආර්ථික ප්‍රතිපත්ති අවසන් ප්‍රතිවිපාක තමයි ජනතාවට බහන් දහ සේවා මිලදී ගැනීමට බැරි වෙන තත්ත්වේ බහන්ඩ මිල ඉහළ යාමකට අපේ රට මුහුණ දෙනවා. දෛනිකව වුණ දේ වාර්තා වෙනවා. අද හෙටම විදුලි මිලත් ඉහළ යා හැකි බැවින් ඉටිපන්දම් එකතු කරගත යුතු බවයි ලංකා විදුලි බල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්දානේ මෙහෙයුම් කමිටු සමාජික රංජන් ජයලාල් මහතා පවසන්නේ. තෙල් මිල වැඩි වෙනකොට බනිස් ගෙඩිය මිල වැඩි වෙනව නම් පාන් රත්තරලේ මිල වැඩි වෙනව නම් අනෙකුත් සේවාංග වල මිල වැඩි වෙනව නම් මේ ආණ්ඩුව මේ අසාර්ථක පාලකයෝ ජනතාවට කොහොමද කියන්නේ විදුලි බිල වැඩි කරන්නේ නැහැ කියලා. ඉතාමත් පැහැදිලි ආණ්ඩුව වැඩි ඈතක් නැහැ විදුලි බිල වැඩි කළා ඒ මරාලයත් ඒ බරත් මේ රටේ ජනතාව කරමත තියනවා. ජනතාව දැම්ම ඉඳන්ම පොලිමේ ඉන්නේ නැතුව ඉටිපන්දම් ලැහැත්ති කරලා තියාගන්න වෙයි.
භූමිත ලිප් සහ විදුලි උදුන් හොයාගන්න ඇත්තෙම නැති තරම් අද රටේ මේ වන විට ඉතා බාල භූමිත ලිප් සහ විදුලි උපකරණ කිසිදු ප්‍රමිතිකින් තොරව රටට ගලා යීමේ තත්ත්වයකට පවතිනවා බලලුන්ට ඇස්සැරෙන්නේ බොහොම පමා වෙලා මේ භූමිත ලිප් සහ විදුලි උදුන් බාලේව වුණොත් තවත් මහා විනාශයකට මුහුණ දෙන්නටයි පාරිභෝගික ජනතාවට සිද්ධ වෙන්නේ මේ අතර දිගින් දිගටම ලිට්‍රෝ සමාගම ලාබ් සමාගමටත් ලාබ් සමාගම ලිට්‍රෝ සමාගමටත් චෝදනා කරගනිමින් සිටිනවා ඒ බාල ගෑස් සම්බන්ධයෙන් ජනතාව නම් මේ දෙගොල්ලන්ටම සාප ඉල්ලනවා අදත් රට පුරා ගෑස් පෝලිම් දක්නට ලැබුණා गैस आश्रित पिपिरीम सह गैस हिंगियात समग भूमितेल सह विदुली उदुन संधा हितागन्न बेरितरम इल्लुमा कैतिवना एवगेमई राइस कुकर संधात अद विशाल इल्लुमा कैतिवी तिबेनवा बोहो पिरिस आरक्षाव वेनुयेन मे उपकरणवलट मारुवेमिन सिटिनवा महिलाद अद बरपतल माफियावा क्रियात्मकाय किसिंदु प्रमितियक नैतुव विदुली लिप सह भूमितेल उदुन रटतुलट एवित एवगेमई हितुमतेट कैमति गणंवलट मेवा अलविबेनवा प्रमितियक बलन्ने नैतिव मे विदिहट भूमितेल लिप सह विदुली उदुन කියනවා 18 ලීටර ගෙනවා කියලා. එතුමත් මේ 18යි ලීටර සිලින්ඩරේ මාකට් එකට දැම්මා. ලාබ් සමාගම කියන්නේ තමන්ගේ කහපාට සිලින්ඩර නිල් පාට කරලා හොරට අලෙවි කරන බබයි. අපේ ගෑස් සිලින්ඩර එකතු කරලා නිල් පාට කරනවා සංවිධානාත්මක. විවිධ ප්‍රදේශවල කහපාට සිලින්ඩර එකතු කරලා නිල් පාට වලට හැරීමේ සංවිධානාත්මකව සිද්ධ කරනවා. මේක කර්මාන්තයක් විදියට තාමත් අගතිගාමී දෙයක්. ජනතාවට නම් මේ සමාගම් දෙකම දැන් හොරු ගානටම ගිහින් මේ දෙගොල්ලෝගේම අධික ලාභය වෙනුවෙන් පාරිභෝගිකින් රවටන බව ඉතා පැහැදිලි. ඇත්තටම පාරිභෝගිකින්ට වංචා කළ අනතුරු හෙළු සමාගම් ලොක්කන්ට එරෙහිව අඩුම ගානේ රටේ සාමාන්‍ය නීතිය යටතේවත් අත්අඩංගුවට ගැනීම සිදුවන්නේ නැද්ද? ඇයි සභාපති අත්අඩංගුවට ගන්න නැත්තේ? සමාගමේ සභාපති ටීවී එකේ ඇවිල්ලා කියන එකේකේවා. එවුනට ඒ වුණාට අපිට නියමිත ගෑස් සිලින්ඩරයක් තාම ලැබුණේ නැහැ. මේක මේ දෙපැත්තම බොරු බයිලයක් ගහන්නේ. දෙපැත්තම බෝලේ පාස් කරනවා. සමාගම් දෙකේ ඉන්න අධ්‍යක්ෂකලා මං හිතන්නේ මේ ආණ්ඩුවේ හෙන්චයිලා උන් ඉතින් ඒ පැත්තට නටනවා මිසක් මේ අපිට උද මෙයා කරන්නේ නැහැ. ඒ යාලට කවදාකවත් දඩුවමක් දෙන්නේ අදත් රට පුරා ගෑස් පෝලිම් දක්නට ලැබුණා. ගෑස් එහෙම තියෙනවද? ගෑස් අපද? කොහමද පෝලිම? අපිට දැන් කන්නත් විදියන්නේ නැහැ. මේ දැන් කියලා නම් මගේ බඩේ කක්කුම. කියලා රට අහන්න ඇවිල්ලාන්න. ඔව් ගෑස් පෝලිම හොඳයි ඉතින්. නමුත් බතු නැති රටක් නෙමෙයි. මේක හදන්න බුලන් ගෝඨාභේට. එයා ඇමරිකාවේ ඉඳලා ආපු එකනේ. ඔබට සතුටුද කියලා අහන්න මම දැන් කියන්න තියෙන්නේ සනීපයි කියන එක විතරයි. වගහනවට ගහ. අම්බලංගොඩ ප්‍රදේශයේ පාන්දර 2 සිට ගෑස් පෝලිමේ සිටි අයෙකු රෝහල්ගත කිරීමට පවා සිදු වුණා. අම්බලංගොඩ ගෑස් බෙදා දුන්නේ පොලිසියද මැදිහත් වීමෙන්. අද තවත් ගෑස් නැවක් හම්බන්තොට වරායට පැමිණ තිබෙනවා. මේ අතර සමගි ජන බලවේගය අද රහස් පොලිසියට ගියා. ඒ ගෑස් සම්බන්ධව සිදු කර තිබූ පැමිණිල්ලේ ප්‍රගතිය පරීක්ෂා කිරීමටයි. මේ පැමිණිල්ල දාලා අද වෙනකොට මාසයකට ආසන්න කාලයක් ගත වෙනවා. තවම කිසිදු ආකාරයේ ප්‍රගතියක් ඉස්සරහට ඉක ගිහිල්ලා නැහැයි කියන එක අපිට හැඟුණා. විශේෂයෙන්ම පාරිභෝගිකයින් සිවිල් සංවිධාන ලිට්‍රෝ සමාගමේ මේ සම්බන්ධව කට උතරයක් ගන්න එන්න කියලා ඔවුන්ට දන්නලා තිබෙනවා. ඔවුන් කාබනික පොහොර යොදා වගා කළ වී කිලෝවකට වැඩිපුර රුපියල් 25ක් ගෙවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. ඒ අනුව මෙවර වී කිලෝවක් සඳහා රුපියල් 75ක් ගෙවන බවයි කෘෂිකර්ම අමාත්‍යංශයේ නිවේදනය කරන්නේ. මේ අතර අනාගතයේදී කාබනික පොහොර ආනයනය කළහොත් ඇතිවිය හැකි සුත්‍ර ජීවී තර්ජනයක් ගැන මහාචාර්ය චන්දී රාජපක්ෂ සියතට කතා කළා. අදත් සුපුරුදු පරිදි රට පුරා ගොවි උද්ඝෝෂණ සහ දේව කන්නලව් පැවැත්වුණා.
කෘෂිකර්ම අමාත්‍යාංශය අද නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ 2 කිලෝවක් සඳහා රුපියල් 75ක සහතික මිලක් නියම කරන බවයි. විශේෂයෙන් කාබනික පොහොර යොදාගෙන වීකෝ විතැන් කළ ගොවින්ට සහනයක් ලබා දීම වෙනුවෙන් මහ කන්නේ 2 කිලෝවකට රුපියල් 25ක් වැඩිපුර ගෙවන බවද එම නිවේදනයේ සඳහන්. එසේම කෘෂි රක්ෂණ මණ්ඩලය වගා හානි සඳහා වන්දි ගෙවීමට සූදානම් බවද අමාත්‍ය මහින්දානන්ද අලුත්කමගේ මහතා සිය නිවේදනයේ සඳහන් කර තිබෙනවා. ඉක්කොත් වසරේ වගා හානි සඳහා පමණක් රුපියල් මිලියන 5000ක් ගෙවති බවද එම නිවේදනයේ සඳහන්. මෙතෙක් කල රුපියල් 50ට ගත්ත 2 කිලෝ එක රුපියල් 75 දක්වා වැඩි කිරීමට තීන්දුව කරා. ඒකට මූලික හේතුව තමයි මෙවර පොහොර නිසි වේලාවට නොලැබීම. ඒ වගේම ලැබිච්ච පොහොරවල ප්‍රමිතිය පිළිබඳ ගොවින් චෝදනා කරා. මේක පාරිභෝගිකයන්ට බලපාන්නේ නැහැ. මොකද මේ රුපියල් 25 සහන ආධාරයක් හැටියට තමයි රජය ලබා දෙන්නේ. ඒ වගේම ගොවින් වන්දි පිළිබඳ කතා කරා. 20යි 20 වසරේ පමණක් මිලියන 5000ක් අපි ගොවින්ගේ වගා රක්ෂණ කෘෂි රක්ෂණ මණ්ඩලය හරහා වන්දි ගෙවලා තියෙනවා. මේ වසරෙත් ඒ වන්දියම් සිදුවක් සිදු වෙනවා නම් කෘෂි රක්ෂණ මණ්ඩලය හරහා ඒ වගා හානි සඳහා වන්දි ගෙවීමට අපි කටයුතු කරමු. රසායනික පොහොර තහනමේ බරපතල ප්‍රතිඵලවලට දැන් අපේ රට මුහුණ දෙමින් සිටිනවා. විශේෂයෙන් කාබනික පොහොර චීනෙන් ආනයනය කිරීමේ අවස්ථාව යලි උදා වෙලා. ඇත්තටම ලෝකයේ කුමන රටකින් කාබනික පොහොර ආනයනය කළත් අවසානයේ ශුද්‍ර ජීවීන් රට තුළට එන්න පුළුවන් කියන එක අමතක කරන්න හොඳ නැහැ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ පාංශු විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය චන්දී රාජපක්ෂ සියත ප්‍රවෘත්ති අංශය හා දුරකථනයෙන් සම්බන්ධ වෙමින් ප්‍රකාශ කළා. ආගන්තුක ශුද්ධ ජීවීන් සහිත කුමන හෝ කාබනික පොහොරක් ආනයනය කර අපේ රටේ වගා බිම් වලට එකතු කිරීම නැවතත් නිවැරදි කරගන්න බැරි ව්‍යසනකාරී තත්ත්වයකට හේතුවක් වෙන්න පුළුවන්. ආගන්තුක ශුද්ධ ජීවීන් අපේ පරිසරයට එකතු වුණාට පස්සේ අපේ භෝගවලට මොන රෝග සාදයිද, එහෙම නැත්නම් අපේ පසේ සිටින හිතකර ජීවීන්ට කුමන ආකාරයේ බලපෑමක් ඇති වෙයිද කියන කාරණයක් සමහරක් වෙලාවට මේ ශුද්ධ ජීවීන් ජලයේ සහ ආහාරවලට එකතු වෙන්න පුළුවන්ද? එහෙම එකතු වුණොත් සතුන්ට සහ මිනිසුන්ට කුමන රෝග ඇතිවේද කියන කාරණේ ගැන අනාවැකි පල කිරීම ඉතාම දුෂ්කරයි. මේ අතර අදත් දේව කන්නලව් පැවතුණා. වී කරලා පේන තරක නැ මේ උගේ කුසිකරු මාත්‍යෙන් එවපු බෙහෙත් ගහලා කුසිකරු මාත්‍ය කරපුව තමයි මේ තින්නේ එකම වී කරලක පේන දින ධම්මේ තාත්තේ බලපිටිය අහුංගල්ල කොස්කොඩ වෙලංගල්ල ප්‍රදේශයේ ගොවිබිම් පාලුවඩ ගොස් ඇති ආකාරයයි මේ මෙන්න පිපිඤ්ඤා ගෙඩියේ සයිස් එක යූරියා කොට්ටයක් රුපියල් 15000ට දැන් දෙනවලු නමුත් අපට මේ වෙනතුරුත් ලැබිලා නැහැ සත්තුවත් කන්නේ මේ මහින්දානන්ද එයාට මෙහෙම දෙන්න ඕන මෙන්න මෙහෙම ඔලුවේ ගහන්න ඕන එහෙම වයස අවුරුදු 12ට වැඩි පාසල් සිසුන් සඳහා කොවිඩ් මර්ධන එන්නත එළඹෙන සිකුරාදා සිට ලබා දීමට නියමිතව තිබෙනවා මේ අතර කඩින් කඩ ක්‍රියාත්මක වන පාසල් අධ්‍යයන කටයුතු ලබන සඳදා සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රමුකැල්ල මහතා පවසන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාට සහ රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාටද කොවිඩ් ආසාදනය වී ඇති බව අද තහවුරු වුණා. දැන් කොවිඩ් සවිස්තරාත්මක තොරතුරු. වයස වෘදු 12ත් 15ත් අතර මෙරට ලමුන් සඳහා වන එන්නත් කරණය එළඹෙන සිකුරාදා ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුකැල්ල මහතා ප්‍රකාශ කළා. අවුරුදු 12 සිට 15 දක්වා පාසල් දරුවන්ට මේ සිකුරාදා සිට එන්නත ලබා දීමට පාසල් වලට ගොස් අපි ක්‍රියාත්මක වෙන්න තීන්දුව කරලා තිබෙනවා. එක එන්නතක් සමයි නිර්දේශ කරලා තියෙන්නේ. ඒ එන්නත ලබා දීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක. සෞන්දය ඉඳන් අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා කඩින් කඩ තිබ්බ අධ්‍යාපන ක්‍රමය සාමාන්‍ය තත්ත්වයට පාසල් නැවත වැඩපිළිවෙල ආරම්භ කරන්න පාසල් වල අධ්‍යාපන කටයුතු සාමාන්‍ය තත්ත්වයට ගන්න. ඒ නිසා රැකවරණයට අනුකූලතාවයන් තිබ්බ දරුවන්ට අමතරව අනෙකුත් සියලුම දරුවන්ට ලබා දෙන්න වැඩපිළිවෙල සකස් කරගෙන යනවා. පොදු ස්ථාන වෙත ඇතුළු වීමට එන්නත් කරන කාඩ් පත අනිවාර්ය කිරීම සඳහා වන තාක්ෂණික කටයුතු මෙවැනි විට සිදු කෙරෙමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඊට අදාළ කේතය සහ යෙදවුම ජංගම දුරකථන යෙදවුමක් ඔස්සේ ලබා දීමටයි සැලසුම් කර ඇත්තේ. එන්නත් කාඩ් පත පොදු ස්ථානවලට යාමේදී අනිවාර්ය කිරීම සඳහා අවශ්‍ය නීති සම්පාදන කටයුතු කරලා අවසානයි. නමුත් ඒ සඳහා අපි දන්නවා අපිට තාක්ෂණය යොදාගෙන QR කෝඩ් එකක් හදලා ඒක අපි කරන්න ඕනේ. ඒ කාර්යය තමයි දැන් ඉත ආයතනයත් එක්ක අපි කතා කරලා මේ දවස්වල සාකච්ඡා කරමින් යනවා. ඒ වැඩ කටයුතු අවසන් වුණාට පස්සේ අපි මේ පිළිබඳව දැනුවත් කරනවා.
ओमिक्रोन आसादित बवट पसुगेदा हंदुनागत बेरुवल चीनकोटुव प्रदेशे मेनिक व्यापारिकयागे आश्रितेन लबन अटवनदा पीसीआर परीक्षण संदहा यमु किरीमट नियमितायि सियत अपकल विमसीमकदी प्रदेशे बहर महाजन सौख्य परीक्षकवरया प्रकाश कले पौल पहकट अयत पुत्कलीन दोलस दिनेकु मेवन विट निरोधहैन्य संदहा यमु कर ऐति बवायि समगी जन बलवेगे पार्लिमेंतु मंत्री राजित सेनारत्न महताट कोविड-19 वैरस आसादने वी तिबेनवा मंत्रीवरया मेवन विट निबेस्कतव प्रतिकार लबन पपाई तोरतुरु वार्ता वुने मेअतर राज्य मध्य रोशन रणसिंह महताटद कोविड वैरस आसादने वी ऐति बवट वार्ता वनवा මේ අතර ඉදිරි මාස දෙක ඇතුළත ශ්‍රී ලංකාවේ ඖෂධ තොග අවසන් වීමේ අවධානමක් පවතින බව රජයේ ඖෂධ වේදින්ගේ සංගමේ සභාපති අජිත් පී තිලකරත්න මහතා ප්‍රකාශ කළා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ සතුව වෛද්‍ය සැපයේ අංශයේ සතුව තියෙන ඖෂධ තොග ඉතා ශීඝ්‍රයෙන් අවසන් වෙමින් පවතිනවා. අලුත් ඖෂධ තොග ගෙන්වීම සඳහා ශ්‍රී ලංකාව මේ වෙනකොට මුහුණ දීලා තියෙන ඩොලර් ප්‍රශ්නය හේතුවෙන් ණයවර ලිපි නිකුත් කිරීම හේතුවෙන් ඖෂධ තොග ගෙන්වීම සඳහා තියෙන අවස්ථාවන් මගහැරෙමින් තියෙනවා. ඒක නිසා ඉදිරි මාස දෙක ඇතුළත ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය තුල රාජ්‍ය අංශය තුල ඖෂධ තොග අවසන් වීමේ යම් අවධානමක් තියෙනවා. විසිවෙනි සංශෝධනයේ වහම අහෝසි කළ යුතු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. දේශපාලන හොරුන්ට පක්ෂයක් ජාතියක් පාටක් නොමැති බවයි ඔහු පෙන්වා දෙන්නේ. ප්‍රශ්නයක් ඇති වුනොත් මේ සියලුම දේශපාලන හොරු එකට එකතු වන බවත් තමාට දෙසිදු වූයේ එවැනි සිදුවීමක් බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද ප්‍රකාශ කළා. සමහර දේශපාලන පක්ෂ දැන් ආණ්ඩු හදලා දිනලා ජනාධිපතිත් වෙලා ඉවරයි සමහර දේශපාලන දැන් සමහර අයට ලොකුවට දැන් බලේ තියෙනවායි කියලා ටිකක් උඩිඥාන ගතියක් ඇවිල්ලා මේ රටේ ජනතාව හොරු නැති ආණ්ඩු හදන්න පෞගේ අවුරුදු 15ක් 20ක් ඡන්ද දීලා තියෙනවා. හැබැයි හොරු නැති ආණ්ඩු හදන්න තමුන්නාසල ඡන්ද දෙනවා. ඡන්ද ගත්තට පස්සේ ආණ්ඩුව හොරුන්ගේ ආණ්ඩුවක් බවට පත් වෙනවා. බණ්ඩාරනායක මෙතුමාගෙන් පස්සේ ආණ්ඩුවේ දූෂණ වංචා නිසා තමන්ගේ ආණ්ඩුවේ ඇමතිවරේ එළියට දැම්මේ. මම ජනාධිපති කාලේ මමයි කියන එක මම තමුන්නාසලට මතක් කරන්න ඕනේ. අර කොළඹ පැත්තේ මහත්තයා මට UNP එකත් එක්ක බොහොම ලස්සනට ගමනක් යන්න තිබුණා. වරුන්ට විරුද්ධව මම පියවර ගත්තේ නැත්නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ගියවුරුද්දේ සම්මත කරපු 20 වෙනි සංශෝධනය අවලංගු කරන්න ඕනේ. අපි සම්මත කරපු 19 සංශෝධන සහිතව සම්මත කිරීම අවශ්‍ය වෙනවා රට ඉස්සරහට ගෙනියන්න. මත්කුඩු මාපියාව විනාශ කරන්න කතාගේ හැම පියවරක්ම ගත්තා. අන්තිමට බලපුවාම උඩුවලට අල්ලලා හිරේ ජීවිතාන්තය දක්වා මරණීය දඬුවමට නියම වෙලා හිරේ ඉන්නු. හිර ගෙදර ඇතුලේ ඉඳගෙන කුඩුජා වාරම කරනවා එළිය. ඉන්නේ ඇතුලේ. මං ඒ අයගෙන් පස් දෙනෙක් අරගෙන තමයි අස්සංගරුවේ මුංග එල්ලන්න ඕනේ. මුංග එල්ලන්න ඕනේ කියලා පස් දෙනාට මං අස්සං කරපුවාම ඒ කාලේ හිටපු අගමැතිතුමයි මගේ ඒ කාලේ හිටපු විපක්ෂ නායකතුමයි දෙන්නම පාර්ලිමේන්තුවේ දෙන්න එකට අත්වැල් බැඳගෙන ප්‍රකාශයක් කෙරුවා. අපෝ මරණීය දඬුවමේ කුතාරින්ද දෙන්න හොඳ නැහැ කියලා. රටවල් හදන්න ඕනේ එහෙම තමයි නැතුව මේ රටවල් හදන්න බෑ. මේ රටේ රාජ්‍ය දේපල වක්කම් මහජන දේපල ගසා ගන්නවා නම් කොල්ල ගන්නවා නම් හොරකම් කරනවා නම් මේ රටේ තියෙන උනේ චීනයේ සිංගප්පූරුවේ තිබෙන ක්‍රමය මාස 3ක් නැත්නම් 6ක් ඇතුළත නඩු අහලා ඉවරේලා මරණීය දඬුවම් මරණීය දඬුවම් ජීවිතාන්තය දක්වා හිරේ නම් හිරේ ඒ විදිහට දඬුවම් දීමක් හදන්න ඕනේ චීනයේ සිංගප්පූරුවේ වගේ. රාජ්‍ය අමාත්‍ය දුහුරෙන් ඊයේ ඉවත් කළ සුසිල් ප්‍රේමජයත් මහතා පිළිබඳව දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන් වෙනම ගමනක් යන්න හදන්නේ සුසිල් ප්‍රේමජයන්ත මහතුමා කියලා තමයි අපිට පාර්ලිමේන්තුව තුල සහ ඉම්පිටද එතුමා නිරන්තරයෙන් පළ කරපු අදහස් තුල අපි දැක්කේ. කතා කරලා ප්‍රශ්න විසඳගන්න බැරි දනක තමන්ගේ ප්‍රතිරූපය ගොඩනැගීම සඳහා විවිධ අදහස් ප්‍රකාශ කිරීම සාධාරණ නැහැ. සුසිල් ප්‍රේමජයන්ත මහත්තයා ඇතුළේ හිටියත් එකයි එළි හිටියත් එකයි කොහේ හිටියත් එකයි නමුත් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට දැන් බය වෙලා කර කියා ගන්න දෙයක් නැතුව අනිත් අය තව දුරටත් බය කිරීම අරමුණු කරගෙන කරපු එකක් විය හැකියි. ඔක්කොම කට්ටිය මාරු වෙන්න ඕනේ. මයිකියක් අල්ලපුවම තමන්ගේ ප්‍රකාශ ඉදිරිපත් කරනවා නම්
එතන විනයක් නැහැ. ඉතින් විනය කඩකිරීම පිළිබඳව මම ඉතාලම කඩගාටු වෙනවා. දෂ්ට කරන්න ඕන වෙලාවෙදී දෂ්ට කළ යුතුයි කියන එක තමයි මම කියන්නේ. ඒ කියන්නේ සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා යම් කරුණක් කිව්වට පස්සේ ඒකට බය වෙලා තිගැස්සෙන. මෙය අධිපතිවාදී අධිකාරීවාදී බලයක ස්වභාවයක් නෙවෙයි. මෙය බියවීමේ ප්‍රතිඵලය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පාලනය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට යම් බියජනක තත්ත්වයක් පත් වෙන බව පෙන්눔 කරනවා. මොකද බොහෝ රහස් තොරතුරු මෛත්‍රීපාල මහත්තයා දන්නව ඇති. අද ගොඩක් අයට දේශපාලන එපා වෙලා තියෙනවා. පසුගිය ආණ්ඩුව බිහිකරන්න කැපවීම කරපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගෑවිච්ච කෙනෙකුටවත් ඡන්දෙ දෙන්න එපා කියලා කියපු අයට අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වුමනා වෙලා තියෙනවා. අමාත්‍යවරයෙක්ව අස්කිරීම මේක මේ අලුත් දෙයක් විදිහට කවුරු හරි දකිනවා නම් මං හිතන්නේ යා මැරලා ඉපදිච්ච කෙනෙක් වෙන්න ඕන. ඉතිහාසයේ අපි දන්නවා හැම ආණ්ඩුවකම මේ වගේ දේවල් සිදු වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ අනුර බණ්ඩාරනායක මංගල සමරවීර ශ්‍රීපති සූර්යාරච්චි මේ අයව අස් කරලා තියෙනවා. දැන් අපි දැක්කා ඊයේ මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා එතුමා කියනවා මේ මන්ත්‍රීවරයෙක් අමාත්‍යවරයෙක් අස් කිරීම ඒක හොඳ නැහැ මේ විදිය නැහැ කියලා. එතුමා අස් කරනවා අරුන්දික ප්‍රනාන්දු අමාත්‍යවරයා. එතුමා ඒක ගැන පොඩ්ඩක් හිතලා එතුමා අමතක වෙලා වෙන්නේ නැහැ. ඉතින් මේවා අලුත් දේවල් නෙමෙයි. මේබයි මේ වෙලාව අපි විරුද්ධ පක්ෂයේ ඉන්න උදවිය පවා පුළුවන් නම් එකතු කරගෙන ජාතික සම්මුතියක් ඇති කරගෙන රටේ මුහුණ දීලා ඉන්න අර්බුදකාරී තත්වයෙන් ගොඩේම සඳහා පළල් එකමුතුවක් ඇති කරගත යුතු වෙලාවක්. ඉතින් එහෙම වෙලාවක මම හිතනවා අපේ ඉන්න අයව ඉවතට දැමීම නෙවෙයි කළ යුතු වන්නේ එළියේ ඉන්න අයවත් එකතු කරගෙන හැකිතාක් එකඟතාවයෙන් හැකිතාක් ජාතික සම්මුතියක් ඇති කරගෙන මේ අභියෝගයට මේ අර්බුදකාරී තත්වයෙන් ගොඩේම සඳහා රටට අවශ්‍ය මැදිහත් වීම කරන එක. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දළදා සමිඳුන් වැඳපුදා ගැනීම සඳහා අද මහනුවරට පැමිණියා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේදී ආගමික වතාවත්වල නිරතව දළදා සමිඳුන්ගේ ආශිර්වාද ලබා ගත්තා. දළදා මාලිගාවට ගිය ජනාධිපතිවරයා දියවඩන නිලමේ නිලංග දෑල මහතා විසින් පිළිගනු ලැබුවා. මාලිගාව පරිශ්‍රයේදී දළදා සමිඳුන් වන්දනා කිරීමට පැමිණි ජනතාවගෙන් ජනාධිපතිවරයාට උණුසුම් පිළිගැනීමක් ලැබුණා. ආණ්ඩුව තිත්තවී ඇති ජනතාව විකල්පයක් ප්‍රාර්ථනා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එම විකල්පය සමගි ජන බලවේගයේ බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ. ඒ අද මූතූර්හි පැවති උත්සවයකට එක් වෙමින්. ඒ වර්තමාන ආණ්ඩුව ජාත්‍යන්තරයෙන් ගන්න පුළුවන් ගිනි පොලි ණය අරගෙන අපේ රටට ලොකුම ලොකු ණය කන්දක් නිර්මාණය කරපු ආණ්ඩුවක් මේ තියෙන්නේ. හොර රහසේ කැබිනට් වලට ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකා ක්‍රමවේදය අපි අහෝසි කරමු. ඩිජිටල් ආර්ථිකය ගැන කොළ ලිව්වට ප්‍රතිපත්තිමාලා ලිව්වට හරියන්නේ නැහැ. ඒවා ක්‍රියාත්මක කරන්නට හැකියාව තියෙනවා. දැන් අද ලොකු සංවාදයක් ජන සමාජයේ තියෙනවා. මේ ආණ්ඩුවෙන් වැඩක් නැහැ. මේ ආණ්ඩුව ඉවරයි. රටට අවශ්‍ය විකල්පයක්. මම අහන්න කැමති මේ රටේ ජනතාවගේ. තම දුවටත් ඔබට අවශ්‍ය කයිවාරු විකල්පයක්. එහෙම නැතුව කියන දේ කරන දේ කියන දැවැන්ත වැඩ කරන රජයක් අපි සැබවින්ම රටට ජනතාවට මහ පොළොවේ සේවයක් කරන වැඩකාරයෝ කියන එක අපි ඔප්පු කරලා පෙන්නනවා කියන එක මේ අවස්ථාවේ කියන කමෙන්. විපක්ෂයට ඇත්තේ බලය ලබා ගැනීමේ තණ්හාවයි, ආණ්ඩුවට ඇත්තේ බලය රැක ගැනීමේ තණ්හාවයි. මේ නිසා ජනතාව අන්ත අසරණ වී ඇති බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසනවා. තම ඉවසීම නිවටකමක් ලෙස දකින්න එපායයිද උන්වහන්සේ අද අවවාද කළා. දිනෙන් දිනම දේශපාලන කොටස් ඕනෝන්ට චෝදනා කරගනිමින් දොස් පවරා ගනිමින් කටයුතු කරනවා මිසක් ජනතාවගේ ප්‍රශ්න වලට විසඳුමක් දීමට අප කැපවීමක් අපට පේන්නේ නැහැ. අපි මේ ඉවසාගෙන සිටීම කරුණා කළා හිතන්න එපා නිවටකමක් කියලා. මම හිතන්නේ මේ තරම් ප්‍රශ්න ඇති වුණු යුගයක් අපිට මතක නැහැ. මේ දේශපාලනඥයන් කරන කියන කතා දුටුවාම මේ හැමෝගෙම හැටි අපි දැරු තේරුම් අරන් තියෙන මේ රටේ ජනතාවට ඒ කිසි පුද්ගලයෙක් පිළිබඳ විශ්වාසයක් නැහැද? ඒ ඔවුන්ගේ රාජ්‍යපාලන සමයේදී අපිට කරපු හානිදායක තත්ත්වය, මේ රජයේ යටතේ අපිට ඇතිවන මානසික තත්ත්වය සහ හානිදායක තත්ත්වය අපි දන්නවා. අපිට කවුරුත් කියලා දෙන්න ඕනේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැඩි කලකිරීමකින් කෑ ගහලා කතා කරනවා අපිට අසාධාරණකම් එලා අපි තව ටික දවසක් ඉන්නේ අපිට යන්න වෙයි. ඔවුන්ට තියෙන බලය ලබා ගැනීම පිළිබඳ සටනක්, රජයට තියෙන බලය රැක ගැනීම පිළිබඳ සටනක්. නමුත් ජනතාව
ආරක්ෂා කරන ජනතාව රැක ගැනීම සඳහා කිසිම දේශපාලන පක්ෂයක් නිසි පරිදි සැලැස්මක් ඇතුව රට ඉදිරියට ඇවිල්ලා කතා කරලා සංවිධානය වෙලා කටයුතු කරන බව අපිට පේන්නේ නැහැ. එම පුවතත් සමගින් අප ඔබෙන් සමු ගන්නවා රාත්‍රියේ ප්‍රවෘත්ති ප්‍රකාශයෙන්. යලිත් හමුවෙමු හෙට උදෑසන 6ට උදෑසන ප්‍රවෘත්ති සමගින්. ඔබට සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.